මුල් තප්පර 6දී තොරණය. තොරණය කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අපි තොරණය හොයන්නේ ප්‍රවේග වෙනස බෙදෙනවා කාලේ. ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදෙනවා. අය කියන්නද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භක ප්‍රවේගය බෙදෙනවා කාලේ. දැන් මුල් තප්පර 6 නේ ආයේ වෙනේව බලන්න එපා. මෙන්න මෙතනට අවධානය යොමු කරන්න. මෙන්න මේ 6 වෙනි තප්පරේ ඉන්න. එහෙනම් අවසාන ප්‍රවේගය 6 වෙනි තප්පරේදී ප්‍රවේගය මේ දීලා තියෙන්නේ 12යි. ආරම්භක ප්‍රවේගය පටන් ගන්න බිඳුවෙන් මේ බිඳුවෙන්. මේ පටන් ගන්න මෙතනින් බිඳුවෙන්. එහෙනම් ආරම්භක ප්‍රවේගයේ බිඳුව. මේ සඳහා ගත වෙන කාලය මුල් තප්පර 6 දී කිව්වම 6යි. එහෙනම් 12න් බිඳුවක් අඩු කරලා 6න් බෙදෙනවා. 12 බෙදීම 6 2යි. කජු ඇටද කොස් ඇටද? තප්පර වර්ගයට මීටර්. ඒකකය ඕන. ඒකකය ඕන. තප්පර වර්ගයට මීටර් 2යි. දැන් අපිට කියනවා මොකද? T සමානයි 6S සිට 9S දක්වා කාලය තුල තොරණය ගැන කුමක් කිව හැකිද? T සමානයි 6S. මේ 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 කියපු තැනට යන්න වෙන තැන් වලට යන්න එපා. හරිද? හරි. මේ බලන්න 6 වෙනි තප්පරයේදී ප්‍රවේගය කීයද? 12යි. 7 වෙනි තප්පරයේදී ප්‍රවේගය කීයද? 12යි. 8 වෙනි තප්පරයේදී 12යි. 9 වෙනි තප්පරයේදී 12යි. ඒ කියන්නේ මේ කියන කාලය තුල තප්පරෙන් තප්පරේ කාලය ගත වෙනවා ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. ඔව්. ප්‍රවේගය ඒකාකාරයි තමයි. ප්‍රවේගය ඒකාකාර නම් ප්‍රවේගය ඒකාකාර නම් තොරණයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. ඇයි සර් බැරි? මොකද්ද තොරණය කියන්නේ? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කාලයත් එක්ක ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා. එහෙම නැත්නම් කාලයත් එක්ක ප්‍රවේගය එන්න එන්න අඩු වෙනවා. කාලයත් එක්ක ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා නම් ධන තොරණයක්. කාලයත් එක්ක ප්‍රවේගය එන්න එන්න අඩු වෙනවා නම් ඍණ තොරණයක්. ඒ මොන මගුලක්වත් මෙතන වෙලා නැහැ. ප්‍රවේගය ඒකාකාරයි. ප්‍රවේගය ඒකාකාරයි. වස්තුව චලනය වුන්නේ නැහැ කියලා කියන්න එපා. දැන් මීට කලින් ප්‍රශ්නයකදී ඒකාකාර ප්‍රවේගයකින් චලනය වන වස්තුවක විස්ථාපනය හෙව්වා. වස්තුව චලනය වෙනවා. හරි. චලනය වෙන වස්තුව. වෙන්නේ නැත්තේ තොරණයක් නැහැ. විස්ථාපනයක් තියෙන. තොරණයක්. තොරණයක්. රයිට්. එහෙනම් කොහොමද දැන් කියන්නේ? මෙම කාලයේ ප්‍රවේගය වෙනස් වී නැත. එම කාලාන්තරණයේදී චලිත වී ඇත්තේ. බලන්න කියනවා මේ. මේ කාලයේදී වස්තුව චලනය වෙනවා. අද්ද ගන්න එපා. දැන් අපි වෙන ප්‍රශ්නෙකදී හෙව්වනේ. මේ වගේ ඒකාකාර ප්‍රවේගයකින් යන වස්තුවක විස්ථාපනය හොයන්න පුළුවන් නේ අපිට. ඒකාකාර ප්‍රවේගය වැඩි කිරීම කාලය. එහෙනම් වස්තුව චලනය වෙනවා. වස්තුව චලනය වෙනවා නෑ කියන්න එපා. හරි. කාලාන්තරණයේදී චලිත වී ඇත්තේ ඒකාකාර ප්‍රවේගයනි. එනම් තොරණයක් සිදු වී නෑ. ඇයි නැත්තේ? ප්‍රවේගය වෙනස් වුනේ නැති නිසා. ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වුණොත් නේ තොරණයක් කියන්නේ. T සමානයි 9S සිට 12S දක්වා තොරණය සොයන්න. දැන් හොයන්න තියෙන තොරණයක් නේ. එහෙනම් තොරණය හොයන්නේ කොහොමද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදෙනවා. එනේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය බලන්නේ 9 සහ 12 අතර. මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ලට අය. මෙන්න මේ කෑල්ලට අවධානය යොමු කරා. හරි. ඔන්න ඔය කෑල්ල. අවධානය යොමු කරන්න. එතකොට මෙන්න මේ කෑල්ල තුල තොරණය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. හරි. එතකොට අවසාන ප්‍රවේගය කීයද? බිඳුවයි මේ. බිඳුවයි. ආරම්භක ප්‍රවේගය කීයද? 12යි මේ. 12යි මේ. එහෙනම් බිඳුවෙන් අඩු කරනවා 12.
ඒ කියන්නේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන ආරම්භක ප්‍රවේගය. මේ සඳහා ගත වෙන කාලය මේ බලන්න 9 ඉඳන් 10ට 1යි. 10 ඉඳන් 11ට 2යි. 11 ඉඳන් 12ට 1යි. ඔක්කොම 3යි. දැන් සමහර දරුවෝ 4යි කියලා ගන්න. නෑනේ. 9 වෙනි තප්පරේ ඉඳලා 10 වෙනි තප්පරේට 1යි. 10 වෙනි තප්පරේ ඉඳලා 11 වෙනි තප්පරේට 2යි. 11 වෙනි තප්පරේ ඉඳලා 12 වෙනි තප්පරේට 3යි. කාලය තප්පර 3යි. කාලය තප්පර 3යි. අරණ කතාව. එනම් බිංදුවෙන් 12ක් අඩු කරලා 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. බිංදුවෙන් 12ක් අඩු කරාම ඍණ 12යි. ඍණ 12 3ෙන් බෙදුවම ඍණ 4යි. ms ඍණ 2. ඒ කියන්නේ තප්පර වර්ගයට මීටර් ඍණ 4ක් ඉන්නේ. ඍණ 4ක් ඉන්නේ. මේක වෙන විදිහකට ලියන්න පුළුවන් කාට හරි. කොහොමද? මන්දනය සමානයි 4 ms ඍණ 2. ඍණ ලකුණ අයින් කරන්න ඔයාට අයිතිය දෙන්නේ මන්දනය කියන වචනේ ඉස්සරහින් දැම්ම. මන්දනය සමානයි 4 ms ඍණ 2.